මේ වන විට ජනාධිපති ජෝ බයිඩන් යම් ආකාරයක ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමක් නිසාවෙන් කලාපය උණුසුම් වෙමින් පවතිනවා. ඒ අනුව වාර්තාවන වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තාවට අනුව වෙනිසුනාලු හමුදාවන් මේ වන විට ඔවුන්ගේ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලකට අවතීර්ණ වී තිබෙනවා. තෙල්වලින් ඉතාමත් පොහොසත් රාජ්‍යයක් වන වෙනිසුලාව මේ වන විට තමන්ගේ සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා දැවන්ත පියවරක් ගෙන තිබෙනවා. ඒ අනුව ලෝකේ විශාලතම තෙල් ඔවුන් සතුව පවතින නිසා තෙල් නිදි ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන් දැන් සූදානම් වන්නේ මිසයිල් ඉක්විප් පෙට්‍රෝල් බෝට්ස් ඇන් මූවිං ලයිට් ටැංක්ස්. ඒ අනුව යුද ටැංකේ සහ මිසයිල සහිත වුණු යුද බෝට්ටු සහ තවත් ආමර්ඩ් කැරියර්ස් එහෙමත් නැතිනම් සන්නහසන්නද්ධ රථ මේ වන විට දේශ සීමාව ආශ්‍රිතව ස්ථානගත කර තිබෙනවා. ඒ අනුව ජෝ බයිඩන් පරිපාලනය නිසා ඇති විමින් පවතින ආරක්ෂක අවධානමට මුහුණ දීම සඳහායි මෙම පියවර ගෙන තිබෙන්නේ. වෙනිසියුලානු හමුදාවන් සමාජ මාධ්‍ය හරහාද පළ කර තිබෙනවා ඔවුන්ගේ නව හමුදාමය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන්. CNN මාධ්‍ය වාර්තා කර තිබුණා ගෙවුණු දෙසැම්බර් මාසයේදී වෙනිසියුලානු සහ ග්වානා කියන දේශ සීමා ආශ්‍රිතව අර්බුදකාරී තත්ත්වයක් ඇති විය හැකි බව. ඒ නිසා වෙනිසියුලාව යම් ආකාරයක දරිද්‍රතාවයකින් පෙනෙන රාජ්‍යයක් වන අතර ඒ පාලන තන්ත්‍රයේද සමාජවාදී ක්‍රියාවලියක් තුළ නිකොලස් මදුරෝගේ පාලනය යටතේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එවගේම ඔවුන්ගේ රාජ්‍ය යම් අර්බුද රසක් සමගින් ඉදිරියට ගමන් කරමින් තිබෙනවා. මේ වෙද්දී වාර්තාවන තොරතුරුවලට අනුව වෙනිසියුලානු ජාතික මැතිවරණ කවුන්සිලය ගෙවුණු සඳුදා තවසේදී වාර්තා කර තිබෙනවා රෙෆරන්ඩම් about 10.5 million voters which would have been just over half of the 20.6 million eligible people. But those figures defy what people witness at voting centers. මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳවද මේ විදි අර්බුදකාරී තත්ත්වයන් මතුවෙන අතර වෙනිසුලානු මැතිවරණය පැවැත්වීමද ප්‍රශ්නකාරී තැනකට ගමන් කර තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට වෙනිසුලාව 130,000කට ආසන්න වුණු තමන්ගේ හමුදා සොල්දාදුවන් ග්වානා ආශ්‍රිත වුණු ප්‍රදේශවල ස්ථානගත කර තිබෙනවා. ඒ වගේම තමයි මේ වෙද්දි වාර්තා වන ඇමරිකා එක්සත් ජනපදයේද යම් ආකාරයකින් මෙම ආරක්ෂක වැඩපිළිවෙල පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඒ අනුව ඔවුන් මේ යුද මෙහෙයුම හරහා බලාපොරොත්තු වන්නේ ආරක්ෂක සහයෝගිතාවය වර්ධනය කර ගැනීමයි. එවගේම කලාපීය වශයෙන් ඔවුන්ගේ ස්වභාවික සම්පත් සඳහා මාන බලන විවිධාකාරය පාර්ශ්වෙන්ට එරෙහිව ක්‍රියාත්මක වීමයි. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය තවදුරටත් ගුයානාහි විශ්වාසය තහවුරු කර ගනිමින් ආරක්ෂක සහකරුවෙකු ලෙසින් මෙහිදී ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ තත්ත්වය තුළ ඉන්දියාව කරා ගමන් කරනවා මේ නෞකාවන්ද දැඩි ප්‍රමාදයකට ලක්වනු ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. අපි ඔබට ලැබෙන තොරතුරු සමීප කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳ තොරතුරු වාර්තා කරන්නේ වෙනිසියුලා ඩිප්ලොයින් ටැංක්ස් ඇන් මිසයිල් ෂිප්ස් අගේන්ස් අවුට්ගන් නේබ අසල්වැසියාගෙන් ඇතිවිය හැකි පීඩනයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මේ වන විට වෙනිසියුලාව තමන්ගේ ආරක්ෂාව දැඩි කර තිබෙනවා.